විසිදගේ සැත්තැම්බර් මාසේ හතර මැනිදා. ගෙවීගේ සතිය පිළිබඳ ලඩ TV පුවත්බිඩ්ඩාය. කලින් නැගටින්න ගියානම් රාජපක්ෂලා බෙල්ල කඩනවා. ගෙවීගේ සති ඒ දේශපාලන භූමිය උණුසුම් දැත් දේශපාලන භූමියේ සිද්ධ වෙන හැම දෙයක්ම වෙනදාට වඩා ජනතාවගේ බඩට දැනන්න පටන් අනක්. ඒ නිසා මිනිස්සු හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්නේ. ත් භෝමයක් ප්‍රශ්න වලට විසඳුම් නැහැ. ගෙවිගේ සති කිහිපේ වගේම අගෝස්තු විසියටත්මනි දයම් පටන්ගත්තු සතියත් ජනතාවගේ ජීවිත වලට රුජුව බලපාන සිදුවම් ගණනාවකට පාදකයි බෝට් වලට අසින් යන තෙල්. භෝමිතල් මෙල හළගිය නිසා කුඩා බෝට්වලින් මුහුදු යන්න අය දැන් වැඩිකාලයක්කින්නේ මුොහුදේ නෙවෙයි නගරවල උද්ඝෝෂණ කරමින් ඒ ගැන කාටවත් වගේ වගක් නැෑ ූමිතෙල් වලින් කරන්න සුරුකර්මාන්ත ඉවරයි ලිපපත්තු කරන්න විදිහක් නෑ. ඒ නිසා කුප්පි ලාම්පුදත් නිවිලගෙහිල්ලා. භූමිත ලිටරය රුපැ අසු හතේ ඉඳලා තුන් සය හතළිය දක්වා මිල ඉහළගේ කොහොමද කියලා කිසි කෙනෙක්ට හරිහට්ටි පැදිලි කරන්න තවමත් පුළුවන් වෙලාන්න. කණජිස සංස්ථාවේ හිටපු රසායරයෙක් කිව්වේ භූමිතෙල් කිය අපි ගන් යානාතෙල් මිලදිගන්නවා කියලායි. එදක සංයුතිය තියෙන්නේ පොඩි වෙනසයි. දැම්බන්නකොට දිහිවරයෝ. සුගේ දස්ස මාලුවල්ලන්න යන්න ඇතේ බෝත්්වලට ගුවන් ්‍යානා තෙල්ගාගෙන. පෘතිය සමතලින් ඇහවාම කියන්නේ තෙල්ලිකුන්ලා ලාබ අරං සහන මිලට ජනතාවට භූමිතෙල් දෙමින් හිටේ දැන එක නවත්තලා කියලයි. විපක්ෂයේ ජේෂ්්‍රයකටත් ලිඩ TVවී ප්‍රෘතියංශය කි්වා භූමිෙල් මල ඉහළගේිය කොමද කියලා සොයා බලන්න කියලා. ගෝතාගමනේ. ගෝටාභය රාජපක්ෂ සැත්හැම්මර දෙක ලංකාවටවා. ඒත් ඒ ගන මාසයක විතර කාලයක් විදධහ තලවල සාකච්ඡා කෙරුණ. ගෝටා රාජකාය පැහර හැරලා ගිය කෙනෙක් නිසා හිටපු ජනාධීහිපතිවරේකට ලැබෙන වර ප්‍රසාද ලබා ගැනීමට නීති මේ බාධාවක් තිබෙන කියලා හිටපු අග්‍රමිනිශෂකාර සරත් නන්ද සිල්වා කියලා තිබුණා ඉරත් කලින් ගෝටාට ලංකාට එන පහසුවම් සරසන්න කියලා බැසිල් රාජපක්ෂ ජනාධහිපති හම්බෙලා කිව්වා. ජනාධීපති ඒ ගැ දැන්ම මුකුත් කියන්න හැකිවට ලිේන්තුවේදදි අගෝස්තු තිස්සෙක් පෙනිඳදා කිව්වා හිටපු ජනාධීපතිවරුන් සහ ඔවන්ගේ වැඳපුුවන් බලාගන්න රජ්‍යය ක්‍රියා කරනු අයි කියලා. ජනාධිපති එකතාාව කියපු විහට බුළු පාර්ලිමේන්තුවම හිනාවන ගෝටාට ගෙයක් දුන්නයි කියලා දැන් කවුරුත් මොකුත් කියන එකක් නැහැ. ඒවා සේරම මේ වෙනකොට ලෑස්ති කරලා තියවා කියලත් ආරංචි. විමුක් තියෙනවා. චන්ත්‍රකා කුමාරතුන්ග අලු මතින් නැගටිනවා වගේ හිටිය ගම මොගක් හරි කියලා. ආය අලු ඇයට සැඟවෙන වගේ දෙයක්. පසුගිය කාලේ පුරාම කලා.බ පාර නැගිටලා කිවේ විමුක්ති කුමාරතුග දේශපාලනයට එනවා කියලයි. විමුක්තිට ඔන්න කුමාරවෙල්ගම හදපු නවලංකා නිදහස් පක්ෂ වෙන් කරලා තියෙනවා කියනවා. චන්ද්‍රකා දැම් පරණ හිතවතුන්ට හතර අතේ ටෙලිෆෝන් කරනවාු. චන්දවිකා ඇවිදියට හිතමිතුර නුයි ජනතාවයි ලෑසිකරල දුන්නම විමුක්තිට තියන්නේෙ ඇවිත් නාකත්වය අරන් වැඩ පටන්ගන්න. එහෙම දේශපාලනය කරන්න තියෙනවානම් හරි ලෙසිනේ. කොහොම උනත් වල්ගම තමයි මේ වැඩේ පසුබිමේ ඉන්න චන්ද්‍රිකාගේ හොඳම සංගයා. ලංකා මිනිස්සූ පරම්පරා දේශපාලනයට හරියට ලොල් කරන නිසා විමුක්ති ඇවිත් බෙම වැඩගට අතගහන්න පුළුවන්. හුවක් අය කියන්නේ ඔය පවුල් දේශපාලලිට ඉඩ දෙන්න එපා කියලයි. කවුරු ඉඩදුන්නත් ජනතාවනේ තියදුවල ගන්න බලයතියන්නේ. ඒත් මේ රටේ ජනතාව ශුවර්ණෑ ඒගොල්ලා විමුක්තිවි තරක්නෙවෙේ රාජපක්ෂලාඋනත් ආයගේන්න පුළුවන්. ජනාධීපතිගෙන් කවුන්සිල ගෝටාභය ජනාධීපති වඋනාට පස්සේ පත් කළ දිස්්‍රික් සංවර්ධන කමිටු දිස්්‍රික් කවුන්සිල ලෙස වෙනස් කිරීමට ජනාදීපති රනිල් වික්‍රම් සිංහ පසුගේ සතියේ තීරණයක් ගත්තා. මෙම කමිටු සභාපතිත්වය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධය පත් කරගන්න ජනාධීපතිට වුවමනාව ඇති ලා තියෙනවා. ගෝටාභහය දාපු සභාපතිල්ලා මේ ගැන ඉන්නේ නොකැමැත්තයෙන්. රනිල් ජනාධීපති නිසා දැන් ඒ අයටත් නිහැඳව ඉන්න සිද්ධවෙලා තියෙනවා. ආණ්ඩුකාරවරු රනිල්ගෙන්. නව ජනාධීපතිවරයා පත්ව වනාාම ඔහුට ඇති තනතුරුවලට පත්කිරීමේ බලය සමහර ශේත්‍රවලදී ක්‍රියාවට නැගුව. ත් සබා අක්‍රියේව තිබෙන තත්වයක් තුළ පළත් සබහා වලට අදාළ කටිරු සිදුුවන්නේ ආණ්ඩු කාරවරුන්ගේ. ජනාධීපතිත ඉන්න ආ්ඩුකාරවරු වෙනට අලුත් ආණ්ඩුකාරවරුන් නව දෙෙනෙක් පත්කරන්න පුළුවන්. බැසිල් එකටත් පොඩි දීල්ල එකක් ගහන් යනවා කියලා ආරංචි. බැසිල් රණින්ගේ අහලතයෙන්නේ පහේ හතර අනුපාතයට ආණ්ඩුකාරවරු පත්කරපුුද කියලයි. පහපොහොට්ටුවට හතර රනිල්ට. රනිල් මේකට අකමැති නිසා මොකුත් කියලා නෑ. රංජාගේ හත් අවුරුද්ද. රංජට ලැබුණු ජනාධීහිපති සමාව අසම්පූර්ණ බව. අධිකරන ඇමති ලීඩ TVවී කළ විමසීමකදී කිව්වා. මොක දෙහෙම වනේ රංජන්ගෙන් අපහාසයක් වනේ අධිකරණයට. එවැනි දේකට සමාව දෙනකොට අධිකරණයක් නඩුකාරවරුත් බැලන්ස් කරගෙන වැඩේ කරන්න ඕන කියලයි විජේදහස රාජපක්ෂ කියන්නේ. ඉතින් වසර හතක් යනතුරු. රංජෙන්ට චන්දිල්ලන්න බැරිද. විජදහස කියන්නේ ඒ වසරකින් දෙකින් ජනාධීහිපති වෙනස් කරයි බයවෙන්න එපා කියලයි. උදාහරණ එකට ගත්තේ සරත් ෆොන්සේකල් එයවත් එලියර්දානකොට වසර හතක කතාව අදාළ වුණා ඒත් ඉක්මනින්ම ඡන්දය ඉල්ලන්න නිදහස ලැබුණා. ජියලතුළු දාාතුනක් විපක්ෂයට. අගෝස්තු දිස්ෙකදා GPරිස් ඇතුළු ධාතුනක් විපක්ෂයට ගිය ඔඕුනේ තීරණය එකත් ඒේ ජුලි විස්ස ජනාදීහිපති තෝරණ ඡන්දේදී. ආය රාජපක්ෂල එක කිසි සම්බන්ධයක් නෑ කියලා මේ කණ්ඩෑ මේ ඩිලාන්් පෙරේරා වගේ අය සපත කරනවා. දස් කියන්නේ නව දේශපාලන ව්‍යාපාරයකට කල් බලනවා කියලයි. මේක මහමොලකරු ජියල් පිරිස් බවයි පේන්නේ. මේකටයේ පුළුවන් තරම් රාජපක්ෂලාට කත් ඇදලා ඇදලා තමයි ඔය යන්නන්නේ ඒත් රජපක්ෂලාට හයිියතියෙන කාලේ හමුකිවේ නෑ දැන් රජපක්ෂලාගේ කොන්ද කැඩුනම තමයි Gියල් ඇතුළු පිරිස නැකිට්ටේ. කලින් මෙහම නැකිටටෙන්න්න ගියානම්. රාජපක්ෂලා මේයගේ කොන්ද නෙවෙේ කඩන්න බෙල්ල. දැත් ධාතුනේ කණ්ඩෑම සත්කැම්ු දෙවෙනිදා. නිදහස ජනතා සභහව කියල එකක් හදලා පෝට් තිසාකච්ඡාවක් කහෙම කියලා ජනයාට බද්ධ වුණා. ඉතින් සෙස්ස පස්සට කියලයි කියන්න තියෙන්නේ. IFF සරණයි. IIMF නය ඩො බිලියන දෙකයි දැසම නමයක් වසර හත්තරකදී. ලංකාවට ලැබෙනවා ඒකට අපි ප්‍රධාන වශයෙන් වැඩ දෙකක් කරන්න ඕනේ. එකක් තමයි ලංකාවට නයි දුන්න රටවල්ල වලින් අපට නය සහනයක් හිමි වෙනවා කියලා සාහතිකයක් ගන්න ඕනිේ. ඇන්න තමයි මූල් අර මුදල අපේක්ෂ කරන ආර්ථික ප්‍රතිසංස් කරන කරන්න ඕනි. එක නමු අයබැයින් පදනම සකස්කරලා තියනවා. පල්මුවය කරන්න පුළුවන්ද. හමිල්ට ැංකව ලංකාවට නඩ දැමේ අපි අයගවන්න බැහ කියපපු හින්දයි. බැංකුවෝ ශ්‍රමිකන්ගේ මුදල් ආයජනය කළ බැංකුවක්. අපි අය ොගෙවවාහම. ැකුව ශ්‍රාමිකන්ට දෙන්නන්නේ මොනවාද. මේ වගේ පෛත්‍යන්තීන ලංකාවරගෙන තියෙනවා. වානිජ මූල්‍ය වෙළඳ පොලේ සාමානෙන් අර කියන ජතියේ සාතික නිකොත් කරන්නේ නෑ. ආසියන් සංගර්ධන බැංකුව, ලෝක බැංකුවගේ යතන වලින්න්නම් ඒහෙම සාතික ගන්න පුළුවන්. අයම පෆට සල්ලි දෙන්නේ ආර්ථික පිශශංස් කරන කරන්න. විශේෂයෙන් ඩොල් සංචිත වැඩිදියුන් කරලා රුපියල ස්ථාවර කරගන්න වෙන පිස්සුනටන්න නෙේ ඒ ගැන රනිෙල් වික්‍රම් සිංහට හොඳ අවබෝධයක් ඇති. උත්තර සභාගේ. වීරවශ ඇතුු පක්ෂදාහයි කණ්ඩාමේ වැඩක් උත්තර සභාව සැත්තැම්බර් හතර වැනිදා එලි දකිනවා. රටේ උද්ගත වූ ප්‍රශ්න වලට උත්තර සෙවීම ඒක අරමුණ බවයි කියවෙන්නේ. මේ අයත් ජල් ඩස් ඇතුළු කණ්ඩායමත් සමාන්තරයි. පුළුවන් තරම් රාජපක්ෂලාගේ පව්වලට කරගහල ගාලා නන්නන්නත්තාර දේශපාලනයක් කල්ලියයක් බවට පත්වන පිරිසක්හ මයි මේ රටේ මිනිසු සහත්ත පහගෙන මයිම් කරන්න නෑ වීරවංශ වාසු ගම්මම්බිල කයිවාරු කාරයෝ විතරයි. කරපු හරි හමක් වැඩක් තියෙනවාද කියලා කියන්න බෑහැ. එය ලකුණු දාගනි කියලා රජපක්ෂලා වැඩ කරන්න නොදී හිටියද කියලා කියන්න බෑහ. කොහොම වනත්! එහෙම චූර් එකේ ඉඳලා ඇවිත් තමයි දැන් නාජපක්ෂලා අප්සට් කියලා. ඔය කෑගහන්නේ, රාජපක්ෂලා ශක්තිමත් කළේ මේ කට්ටියම තමයි. එනිසා වගකීමෙන්මි දෙන්න බෑහ. ජියල් පිරිස්ලා සහ වීරවංශලා දෙපිර සමය එකතු වෙලා දැන් ඕනේලා. නිදහස් ජනතා උත්තර සභාගේ හදන්න පුළො. ගෝටා රන් පදක්කමක් ගෙන වෙ හැ. මාස එකමාරකට විතර පස්සේ ගෝටා භය මතා සැත්තැම්ර් දෙකරත්‍රය කොළයි හතුස් පහට ලංකාවටවා. අනවශ්‍ය පිළිගැන එපා කියලා අයාපාක්ෂිකෙන්න්ට කියල් තිබුණ. රතු පලස දාලා පිළිගන්න ගෝටා රන්පදක්කමත් දිනාගෙන ේෙන් නැහැ. යා ලොකු ආරක්ෂාවක්දාගෙන ගෙදර ගිය. ෝටා භෙට මහනදම් පුරන් යන්න අපේක්ෂාවක් තියෙනවා කියලා මුලිම වාර්තා කළේ ලීඩ TVව ප්‍රෘති්‍යංශය ටික කාලයක් ගෝටා සමාජ සේවා කටයුතුල නිර්ත වෙන්න කැත්තිෙන් ඉන්නවලු ඉඩ පස්සේ අපිස් ජීවිතයක් ගත කරන්න හිතල තියෙනවා කියලයි ඕගේ සමීප ආරංචිමාර්ග සඳහන් කරන්නේ. කොහොම වනත් අපිේ තීරණය ගැන සුභ පතන්න ඕනේ. පිටපත විමලනාත්මීර රත්න ඉදිරිපත්කිරීම හසිත එරංග.